භූතානයේ ප්‍රධානියා විදියට හඳුන්වන්නේ ඒ රටේ රජතුමා. රජතුමාට අමතරව විධායක බලය ක්‍රියාත්මක වෙන්නේ රජයා යටතේ. මේ කියන්නේ ඒ ගැන නෙවෙයි. මේ කියන්නේ යන්නේ භූතානයේ රජතුමා වන ජිග්මේ කේසර් නම්කියල් වැංගචුක් රජුගේ 40 වන උපන්දිනය ගැන. ඇත්තනම ඒ උපන්දිනය වැදගත් වෙන්නේ ලෝකයටම වටින පණිවිඩයක් ඉතිරි කරපු නිසා. භූතානයේ විධායක බලය ක්‍රියාත්මක කරන එරට අග්‍රාමාත්‍යවරයා තමන්ගේ රටේ රජතුමා වෙනුවෙන් අපූර්ව ප්‍රකාශයක් මේ උපන්දිනයේ දවසට සමගාමීව සිදු කරනවා. ලෝටේ ෂෙරින් තමයි භූතානයේ අග්‍රාමාත්‍යවරයා. ඔහු ජිග්මේ කේසර් රජතුමාගේ උපන්දිනය වෙනුවෙන් රටවැසියන්ට අපූර්ව ඉලක්කයක් ලබා දෙනවා. ඒ තමයි රටවැසියන් ආදරය කරන රජු වෙනුවෙන් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් අයාලේ යන සුනකෙක් ඇති දැඩි කරන්න කියන එක. අග්‍රාමාත්‍යවරයා කියනවා රජු වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් හොඳම දේ මේ සුනකෙයින් ආරක්ෂා කරගෙන ආදරින් ඇති දැඩි කිරීම කියලා. ඒ වගේම ඔහු කියනවා ඒ සුනකෙයින් ඇති දැඩි කරන්න බැරි නම් තවත් දෙයක් රටවැසියන්ට කරන්න පුළුවන් කියලා. ඒ තමයි අලුත් පැලයක් ලෝකය වෙනුවෙන් පැල කරන්න කියන එක. මේ කාරණා දෙකම ලෝකයට කියා දෙන්නේ වටින පාඩමක්. භූතානයේ තුල වේදි සුනකීන් වැඩි වශයෙන් දකින්න පුළුවන් වගේම සතුන්ටත් මිනිසුන්ටත් යහපත් විදිහට මේ ගැටලුව විසඳන්නයි භූතාන අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ. ඒ වගේම භූතානය කියන්නේ ගස් වැල් වලින් පිරිච්ච රටක්. භූතානයේ වනගහණය 69%ක් වගේ අගයක්. එහෙම තත්ත්වයක් තිබියදීත් ඔවුන් තවදුරටත් ලෝකය ගැනත් තමන්ගේ රට ගැනත් හිතනවා. ඒ වගේම භූතානයේ අරමුණ දල ජාතික සතුට. ඒ වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිතව මේ සියලු නායකයින් ඉදිරියට යනවා. ඉතින් භූතානයේ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ රටේ රජුගේ උපන්දිනයට මේ විදියට වටිනා පණිවිඩයක් ලබා දුන්නේ නියෝගයක් විදියට නෙවෙයි. ඉතින් මේ ඉල්ලීමට භූතානයේ ජනතාවගෙන් යහපත් පිළිතුරු ලැබී තිබුණා. මේ පළමු අවස්ථාව නෙවෙයි. මීට කලින් භූතානයේ රජුට අලුත් දරුවෙක් ලැබුණ වෙලාවෙදිත් භූතාන ජනතාව පැලයක් රෝපණය කරන්න එක් වුණා. මේ හැම දෙයකින්ම මේ නායකයන් බලාපොරොත්තු වෙන්නේ දල ජාතික සතුට. භූතානයේ ජනතාව මේ කාර්යයන් කරන්නෙත් ලොකු සතුටකින්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.